මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය යනුවෙන් අතීත කීමක් තිබෙනවා. අද වන විට ශ්‍රී ලංකා වාසීන් මුහුණ දී ඇත්තේද එවැනි අවදානම් තත්වයකටයි. ඩොලර් හිගය, ඉන්ධන පෝලිම්, අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ හිගය වැනි අර්බුද රැසකට ලාංකිකයන් මුහුණ දී සිටිනවා. එවැනි ප්‍රශ්න රැසක් මැද්දේ වුවද ආණ්ඩුව සුපුරුදු සහ ජනාධිපතිවරයා සුපුරුදු සෙල්ලමෙහි නැවත නැවත නිරත වන ආකාරයක් දක්නට ලැබෙනවා. එහි ආසන්නතම සිදුවීම අද උදේ දැකගත හැකි වූයේ රාජ්‍ය අමාත්‍යවරුන් 37 දිනකු දිවුරුම් දීමත් සමගයි. ඉන් අති බහුතරය ජනතාව විසින් මහබග දුටුවොත් මුහුණට කෙලගසන ආකාරයේ චරිත ඇත්තන් බව නොරහසක් නොවේ. පසුගිය මැයි 9 වනදා සිදු වූ මහජන නැගිටීමත් සමග නිවාස ගිනිබත් වූ බහුතරයක් අද රාජ්‍ය ඇමතිකම් වලින් පිදුම් ලැබුවා. කිසිවෙකුගේ නිවසක් ගිනි තැබීම අප විසින් අනුමත නොකළද මහජනතාව විසින් ඔවුන් කෙරෙහි ඇති කෝපය උදාහරණු ලැබුවේ දැඩි අප්‍රසාදයෙන් මිස වෙන හේතුවක් මත නොවන බව ඕනෑම අයකු දන්නා කරුණක්. රටේ සිදු වූ වංචා, දූෂණ, අක්‍රමිකතා සියල්ලත් සමග මහජන ධනය හොරාකා පිරිසක් බලයෙන් නිරපා හරින්නට මහජනතාව පෙරමුණගෙන ක්‍රියා කළා. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔවුන්ටද නැවත ඇමති තනතුරු පිරිනමා සිදු කර ඇත්තේ මහජන මතය පිටුපෑමක් නොවේද? මේ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනය ඇති රටවල් අතර 5 වැනි ස්ථානයට පත්ව ඇතැයි ලෝක බැංකු වාර්තාවක් පසුගියදා අනාවරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ලෙබනනය, සිම්බාබ්වේ, වෙනසුවෙලාව සහ තුර්කියට පිටුපසින් පමණයි. පොහොරහිගේ හා ආහාර ආනයනය සඳහා විදේශ විනිමය ප්‍රමාණවත් නොවීම ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනයට බලපා ඇතැයි ලෝක බැංකු වාර්තාවේ සඳහන්. ඉන්ධන හිගේ හේතුවෙන් ගොවිතැනට අවශ්‍ය බිම් සැකසීම පවා නොහැකි තත්ත්වයකුයි උද්ගත වී ඇත්තේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර සැපීම තවදුරටත් පහළ යනු ඇති බවට ලෝක බැංකු වාර්තා පවා අනතුරු අඟවනවා. උද්ධමනය ජූනි මාසයේ පැවති 158.9 සිට ජූලි මාසයේදී 76.7 දක්වා ඉහළ ගියේ එහි ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අනුපාතය බවට දක්වමිනුයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අදූරදර්ශී සහ හදිසි රසායනික පොහොර තහනම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හමුවේ මෙරට කෘෂිකර්මාන්තය විනාශමුකයට ගමන් කළ බව කෘෂිකර්ම විද්‍යාඥයන් පවා පවසනවා. නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිව ආනයනය තහනම් කිරීම, භාණ්ඩවලට උපරිම මිලක් නියම කිරීම වැනි අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් බාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉතාමත් විශාල ලෙස ඉහළ ගිය බව තවත් චෝදනාවක්. නිල විදේශ සංචිත ප්‍රමාණය සීග්‍රයෙන් අඩුවීම, ඉන්ධන හිගිය දෛනික විදුලි කප්පාදු හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි පසුබෑමකටයි ලක්ව ඇත්තේ. මෙම කිසිවකට සාර්ථක විසඳුම් නොමැතිව ජනාධිපතිවරයා විසින් පැවැත්ම තහවුරු කර ගැනීමට පමණක් පොහොට්ටු මන්ත්‍රීන් ආරක්ෂා කර ඔවුන්ට විවිධ වරදාන වරප්‍රසාද ලබා දෙමින් සිටිනු දැකිය හැකි. සියලු ඇමතිවරුන්ගේ වියදම්, පඩිනඩි, වැටුප් ඇතුළු සියලු බර දරන්නට සිදුවන්නේද බදු ගෙවන මහජනතාවටයි. එසේ නම් සිදු කළ යුතු වන්නේ සංවර්ධිත රටවල් මෙන් 20ක් වැනි කුඩා කැබිනට් මණ්ඩලයක් පමණක් පවත්වාගෙන ගොස් හැකි ඉක්මනින් ආර්ථික අර්බුදයෙන් ගොඩේම නොවේද? ඒ වෙනුවට තව තවත් ඇමති මණ්ඩලයේ පැටව ගසමින් දිනපතා අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් ජනාධිපතිවරයා මේ යන්නේ කුමන ගමනක්ද? ජනාධිපතිවරයාට අවශ්‍ය නම් දූෂණ චෝදනා නොමැති සීමිත පිරිසකින් සමන්විත කුඩා කැබිනට්ටුවක් පත්කර ගන්නට ඕනෑ තරම් අවස්ථාව තිබුණු බව කුඩා දරුවෙකු පවා දන්නා කරුණක්. එසේ නොමැතිව පරණ වයින් අලුත් බෝතල් වලට දමා පිළිගන්වන අයුරින් පරණ හොරු රැලටම වෙනත් ඇමති දූර පිරිනැමීමෙන් හාමතේ සිටින ජනතාවටත් බත් කටක් ලැබේදැයි රනිල් වික්‍රමසිංහ සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතුයි. ජනාධිපතිවරයාට අතීතයේ මිස්ටර් ක්ලීන් යනුවෙන් හඳුන්වනු ලැබුවේ ඔහු සුපිරිසිදු දේශපාලඥයෙකු වූ නිසාවෙනි. එහෙත් පොහොට්ටුවත් සමග දීඝ කෑමට පටන් ගත්තා සිට ඔහුට සිදු වූයේත් හොර රැලට වැටුණු ගිරවාට සිදු වූ දේ මිස වෙනකක් නොවන බව නම් පැහැදිලි. අවසාන වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවසීමට දෙයක් තිබේ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියාක් මෙන් අනාගන්නේ නැතිව කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට කරන්නදී පිනක් දහමක් කරගෙන සිටීම ඇඟට ගුණදායකයයි මහජනතාව මෙන්ම අපිද අවධාරණය කරමු.